අපිට තියෙන තොරතුරු අනුව මෙවැනි ගැටලීම් කරද්දී අපේ දේශ සීමාවට නැත්නම් අපේ රටට ඇතුල් වෙන මාධ්‍යව වලින් 60-65ක් පමණ ප්‍රමාණයක් තමයි අපිට මෙවැනි ඇතුලින් වලින් හොයාගන්න හැකියාව තියෙන්නේ. ඒ කියන්නේ තවත් 40%ක් විතර හොයාගන්න බැරුව ඇතුල් වෙනවා. ඒ පහසු කාර්යයක් නෙවෙයි. ජාත්‍යන්තර ජාලාවල් තමයි කටයුතු කරන්නේ. ඉතින් පහසු කාර්යයක් නෙවෙයි. සමහර විට මාස 2-3 යන කටයුතු. මහා මුහුද මැද විශාල යාත්‍රාවකින් මෙවැනි කුඩා යාත්‍රා ගන්නාවකට මෙවැනි බෙදා හැරීම් සිදු වෙනවා. ඒ ප්‍රමාණයක් අපේ රටට යනවා. පහුගිය කාල සීමාව තුළ විදේශ බුද්ධි සේවාවන් විදේශ හමුදාවන් එක්ක අපේ සම්බන්ධතා තර කරගෙන අපි මෙවැනි වැටලීම් කරන් තියෙන හැකියාව වැඩි කරගත්තා. ඒ නිසා තමයි අද මෙවැනි ප්‍රමාණයක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපේ වගකීම් දෙකක් තියෙනවා. එකක් ජාත්‍යන්තරට අපේ වගකීමක් තියෙනවා මෙවැනි වැටලීම් සිදු කරන්න මේ මත්ද්‍රව්‍ය ජාලාව කඩන්න අවශ්‍ය කටයුතු කරා. ඒ වගේම අපේ රටට විශාල වගකීමක් තියෙනවා. දැන් මේක තමයි අපිට තියෙන විශාලම උවදුර වෙලා තියෙන්නේ. තරුණ පරම්පරාව විනාශ වෙනවා. දුප්පත් ජනතාව විනාශ වෙනවා. මේ වෙනුවෙන් නාවික හමුදාවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් ඒ වගේම රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු අපේ හමුදාවල බුද්ධි සේවාවන් විශාල වැඩි කොටසක් කරනවා. මීට අමතරව ජනාධිපතිතුමා මේ පිළිබඳව අවධානය යොමු කළ අලුත් නීති කෙටුම්පත් කරගෙන ඉන්නවා. ඇන්ටි නාකොටික්ස් කමාන්ඩ් එකක් සකසන විශේෂ බලතල ඇතිව ඒ වගේම විශේෂ බුද්ධි සේවාවක් ඒ වගේම වැටලීම් කරන්න අවශ්‍ය ඒ සම්බන්ධීකරණය හමුදාවල් අතර කරන්න බලතල ඇතිව ඉතාම වැඩි දෙනක් නැතුව ඒ පනති වැඩි කටයුතු අවසන් වෙලා පාර්ලිමේන්තුවට ඒක ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ කමාන්ඩ් එක ඇන්ටි නාකොටික්ස් කමාන්ඩ් කියන එක ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි රජයක් වශයෙන් කැප වෙලා ඉන්නවා මේ රටේ තරුණ පරම්පරාව ආරක්ෂා කරගන්න. ඒ අයට රැකියා බහුල කරන්න අවශ්‍ය ආර්ථික වැඩපිළිවෙළ යන වගේම මෙවැනි උවදුරු නතර කරන්න අපේ ඒ වගකීම තියෙනවා. අපි ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා කියන කන්නේ දෙනවා. මේ අවස්ථාවේදී නැවත වතාවක් ශ්‍රී ලංකා නාවික හමුදාවට නාවික හමුදාපතිතුමාගේ නායකත්වයෙන් මේ කරන වැටලීම් වලට ඒ වගේම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ඒ වගේම රාජ්‍ය බුද්ධි සේවයට සහ නාවික හමුදාවෙත් අනිකුත් අනිත් හමුදා දෙකෙත් බුද්ධි අංශ වලට අපේ විශේෂ ස්තුතිය ගෞරවය පුද කරනවා. මේ කටයුතු කිරීම පිළිබඳව විශේෂයෙන් මේ පහුගිය සතිය තුළ කරපු වැටලීම් දෙක පිළිබඳව